අයිබෝන් කොහොමද ඔයාලට සුබ දවසක් ගොඩක් අය දන්නවා ලංකාවේ සහ අනිත් ලෝකයේ ඕනම රටක ජපාන් කොරියා සයිප්‍රස් ඔය මැද පෙරදිග ඩුබායි කුවේට් ඔය මේ ඊශ්‍රායෙල් ඒ වගේ ගොඩාක් රටවල් වල ඉඳලා යුරෝපයේ අති දියුණු රටක් වෙන මුදල් වැඩියෙන්ම ගෙවන ඉතාමත් කුඩාම රාජ්‍යයක් වන ඒක පුද්ගල ආදායම ඉතාමත්ම ඉහළ ලක්සම්බර්ගර් වලට එන්න පුළුවන් කියලා විසිට වීසා. මොකද ඒ රටේ විසිට වීසා ලීසියෙම ගන්න පුළුවන් ඕන කෙනෙකුට. මොකද රට කොඩා හින්දා එයාලා දන්නවා ඒ රටට එන්නේ ටූරිස්ට් වලට විතරයි ජොබ් වලට නෙමෙයි කියලා. ඉතින් ඒක අපේ ලංකාවේ අය ගොඩාක් අය දන්නවා. ඒ දන්න හින්දා මගෙන් ගොඩාක් අය මැසේජ් කරලා කෝල් කරලා ආනවා අයියේ ලක්සම්බර්ගර් ඉඳලා ඉතාලියට එන්නේ කොහොමද? ෆ්‍රාන්ස් වලට එන්නේ කොහොමද? ස්විස්ලන්ඩ් වලට එන්නේ කොහොමද? බෝඩර් වලින් ප්‍රශ්නයක් නැද්ද? එහෙම කීලිවරලා මේ ගොඩාක් අය ප්‍රශ්න අහනවා. ඉතින් මම මේ අහපු අයටයි මේ ගැන ගොඩක් උනන්දුවත් තියෙන අයටයි තමා මේ වීඩියෝ එක කරන්නේ. ඒ ගැන පොඩි විස්තරයක් කරන්න ඔයාලා ඒ ගැන හරියටම දන්නේ නැති හින්දානේ මේ මගෙන් අහන්නේ. ඒ ගැන දැනුවත් කරන්න. මොකද ලක්සම්බර්ගර් කියන්නේ ප්‍රංශයට අල්ලපු රට, ඉතාමත්ම කුඩා පොඩි පොඩි රාජ්‍යයක්. මේ වතිකන් එක මොනාකෝ එක ට වඩා පොඩ්ඩයි මේ විශාලත්වයෙන් වැඩි. නම් ජනගහනයත් ඉතාම ලොකු ගාණක් නෑ. නමුත් අති දියුණු රාජ්‍යයක්. ඉතින් ඒ රටට වීසා ගන්න ඉතාමත්ම ලේසි. විසිට වීසා ගන්න ඉතාමත්ම ලේසි. ඒක හින්දා තමා ආන්නේ හැමදේනම කොහොමද 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 ලක්සම්බර්ගර් ඉඳලා ෆ්‍රාන්සෙට එන්නේ, ඉතාලියට එන්නේ, අනිත් රටවලට යන්නේ කියලා. මුලින්ම කියන්න ඕන යුරෝපයේ, යුරෝපේ කියන්නේ එක රටක්. ඒ කියන්නේ සෙනගන් කලාපේ කියන්නේ රටවල් 30ක් විතර තිබුණට ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, ලක්සම්බර්ගර්, නෙදර්ලන්ඩ් ඔය තව එක එක රට නම් වලින් රටවල් ගොඩාක් තිබුණට ඒ රටවල් ඔක්කොම මේ සෙනගන් කියන කලාපයේ කුඩා නගර. ඉතාලිය කියන්නේ සෙනගන් කලාපයේ එක නගරයක්. ප්‍රංශය කියන්නේ සෙනගන් කලාපයේ එක නගරයක්. ඒ කියන්නේ අපේ හරියට අපේ ලංකාව වගේ. අපේ ලංකාව තියෙනවා, ලංකාවේ එක එක පළාත් තියෙනවා, බස්නාහිර පළාත, වායඹ පළාත, ඒ වගේ. නමුත් ඒ ඔක්කොම ලංකාවේ නගරනේ. අපිට ලංකාවේ ඇතුලේ ඕන දිහාක යන්න පුළුවන්. අපි ලංකාවේ පුරවැසියෝ. ඒක හින්දා අපිට ලංකාවේ ඇතුළත ඒ ඕන පළාතකට යන්න පුළුවන්. පොලිසිය සමහර පළාත්වල චෙක් පොයින්ට් තිබුණත් චෙක් කරන්නේ නැහැ, චෙක් කරුවත් අවුලක් නැහැ. ඒ වගේ තමයි සෙනගන් කලාපේ කියන්නේ. සෙනගන් කලාපේ තියෙන රටවල් සියලුම රටවල් එක රටක් විදිහට සමා සැලකෙන්නේ. ඒ කියන්නේ යුරෝප් වෙනම පාර්ලිමේන්තුවක් තියෙනවා. ඒ පාර්ලිමේන්තුවර මන්ත්‍රීවරු ඉන්නවා. ඒක එක රටක්. නමුත් ඊට අමතරව ඒ වෙන වෙන රටවල් වලත් පාර්ලිමේන්තු තියෙනවා, ජනාධිපතිතුරු ඉන්නවා. ඒ කියන්නේ ජර්මනි උදාහරණයක් ගත්තොත් ජර්මනිය වෙනම පාලකයෙක් ඉන්නවා, පාර්ලිමේන්තුවක් තියෙනවා. නමුත් ඒක ජර්මනි. නමුත් යුරෝප් සංගමයත් එක්ක බලනකොට ජර්මනි කියන්නේ යුරෝපයේ තියෙන එක ගම්මානයක්. යුරෝප් සංගමයේ එක ගම්මානයක්. එතකොට ඔයා ලෝකයේ ඒ යුරෝප් සංගමයට ඇවිත් ඕනම රටක ඉන්නවනම් ඔයා නිත්‍යානුකූල නම් ඔයාට ඒ ඕනම රටකට යන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. බෝඩර් වලින් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඔයාට බයිසිකලේ වන්නේ නම් බයිසිකලේ යන්න පුළුවන්, කාර් එක ඕන නම් කාර් එක යන්න පුළුවන්. ඒ හැම රටකම කෝච්චි තියෙනවා, බස් තියෙනවා, ඉතාමත්ම අඩු මුදලට ගුවන් ටිකට්පත් තියෙනවා. ඔයා යුරෝපයේ ඒ කියන සෙනගන් කලාපේ කියන ඕනම රටකට ගොඩ බැස්සොත් එතන ඉඳලා ඔයාට, ඔයා නිත්‍යානුකූලව නම්, ඔයාට වීසකක් තියෙනවා නම් ඒ ඕනම රටකට යන්න පුළුවන්. ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. බෝඩර් වලින් චෙක් කරු ගොඩක් දුරට චෙක් කරන්නේ නැහැ. චෙක් කරුවත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ඒ මොකද ඒක ඒ සංගමයේ, යුරෝප් සංගමයේ නීතියක්. යුරෝප් සංගමය කියන්නේ යුරෝපය යුනියන් එක කියන්නේ එක රටක්. ඒ රටේ තියෙන ගම්මාන තමයි ඒ පළාත් තමයි වෙනින් අනිත් රටවල්. ඔය රටවල් තියෙම ඒකේ පළාත් වශයෙන් තමයි සැලකෙන්නේ. එතකොට එකම මුදල් ඒකකයක්, එකම පාලනයක්, එහෙම තියෙන්නේ. පොලිසිය නමන වෙනස් වුණාට ඒක එක පළාත් වලට පොලිසිය වෙනස්, නීතිය වෙනස්. නමුත්
පුදියගත්තාම එකම වෙළඳ සිස්ටම් එකක් එකම ගඩදුණු ක්‍රමයක් එකම බැංකු ව්‍යාපාර එකම ක්‍රමයක් ඒ වගේ තමයි තියෙන්නේ ඉමිග්‍රේෂන් වලටත් ගමන් බිමන් වලට එකම ක්‍රමයක් තියෙන්නේ පාස්පෝර්ට් ඕනේ නැහැ මොනවා ඩෙන්ටි කාඩ් එක තිබුණොත් ඇති එහෙම නැත්නම් වීසා කාඩ් එකක් තිබුණොත් ඇති ඉතින් ඒකින් හින්දා ඔයාලා මේ ගොඩක්ම දැනුවත් කරන්න මම මේ ගත්තේ ඔයාලට එහෙම මේ කිසි දෙයකට මේ ඔයාලා බය වෙන්න එපා යුරෝප් රටවල් වලට ඕනම යුරෝප් රටකට ආව නම් ඔයාලා නිත්‍යානුකූල නම් ඔයාලට එතන ඉඳලා යුරෝපේ ඕනම රටකට යන්න පුළුවන් සෙනගන් කලාපයට ආයිති රටවල් වලටත් යන්න පුළුවන් සෙනගන් කලාපයට ආයිති නොවන සමහර රටවල් වලටත් යන්න පුළුවන් ඒකින්ද ඒ ගැන බය වෙන්න එපා යන්නේ කොහොමද කියලා සමාලයට ප්‍රශ්නයක් වෙයි ඒ යන්න ඉතින් ගමනාගමන පාසුකම් ඕන තරම් තියෙනවා මම ඉස්සෙල්ලා කියපු විදියට ඉතාමත් අඩු මුදලට බස් වල යන්න පුළුවන් ෆ්ලික්ස් බස් කියලා තියෙනවා කොළපාට බස් වර්ගය ෆ්ලික්ස් බස් කියලා ඒවා ටිකට් එක සාමාන්‍යයෙන් ඔය යුරෝපයේ වටේ යන්න යුරෝ 50 ඉඳලා තියෙනවා ගොඩක් දුරට යුරෝ 50ට සීසන් අඩු කාලෙට යුරෝ 50ට ගන්න පුළුවන් ඒ ටිකට් එක සීසන් වලට කාලෙට නම් ඒ කියන්නේ සැප්තැම්බර් අගෝස්තු වගේ මේ සුද්දෝ වැකස් යන කාලේ නිමාඩු කාලේනේ ඒ කාලට පොඩ්ඩක් ගණන් වැඩි අනිත් කාලේ වලට ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රියල් ඒ වගේ කාල වලට ගොඩාක් ටිකට් අඩි යුරෝ 50ට වගේ ගන්න පුළුවන් ඉතින් ඩොමෙස්ටික් ෆ්ලයිට් තියෙනවා යුරෝප වටේම යන ඒවා යුරෝ 10-15 ඉඳලා තියෙනවා සමහරවිට නිකුණුත් තියෙනවා ඒ කියන්නේ රුපියල් 2000-3000 ටිකට් තියෙනවා ප්ලේන් වල යන්න යුරෝප් වල ඒ කියන්නේ ඩොමෙස්ටික් ෆ්ලයිට් කෝච්චි ටිකට් එක නම් ඊට වැඩිය සාපේක්ෂව පොඩ්ඩක් ගාන වැඩි මොකද අධිවේගී විදුලියෙන් යන අධිවේගී දුම්රිය තියෙන හින්දා එහෙම නැතුව තමුන් ඔය යාළු සෙට් වෙලා කාර් වල එහෙම යන්නත් පුළුවන් ඉතින් ඒ වගේ සිස්ටම් ගොඩක් තියෙනවා ඒ කියන්නේ සෙනගන් වීසා එකක් තියෙන කෙනෙකුට ස්විස්ලන්තයටත් යන්න පුළුවන් ස්විස්ලන්ත වලට සුරිච් නගරයට කිසි ප්‍රශ්නයක් නැහැ මිලානෝ කොමෝ ඒ හරහා යන්න පුළුවන් එහෙම නැත්නම් ප්‍රාන්ස් වලින් ජර්මන් වලින් ඕස්ට්‍රේලියාවෙන් ඒ ඕන විදියකට යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඔයාලට විශේෂයෙන්ම මට මේකෙන් වීඩියෝ එකෙන් දැනුවත් කරන්න ඕන ගොඩක් අහන්නේ ලක්සම්බර්ගර් ඉඳලා කොහමද මේ ඉතාලියට එන්නේ කියලා ලක්සම්බර්ගර් වල ඉඳලා ඉතාලියට එද්දි බෝඩර් වලින් කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාලට ඕන විදියකට එන්න පුළුවන් තමුන් කැමති විදියකට එන්න පුළුවන් නමුත් අගෝස්තු මාසෙ එන්න එපා පොඩ්ඩක් ගණන් වැඩි අගෝස්තු මාසෙ පහු වුණාට පස්සේ ඉතාමත්ම අඩු මිල ඒ වගේම පෝලන්ඩ් ඉඳලා ඔය ඒ වගේ රටවල් වල ඉඳලා එන්න පුළුවන් යුරෝපේ ඕන රටක ඉඳලා මං මේ කීපේ ඔයාලට තේරුණ ඇති තේරුණ නැත්තම් මොනවා හරි ප්‍රශ්නක් තියෙනවා නම් එහෙම එනවා නම් මොනවා හරි තවත් දැනුවත් වෙන්න ඕනේ නම් ඔයාලට මොකක් හරි උදව්වක් ඕනේ නම් ඉන්න තැනක් ඕනේ නම් ජොබ් එකක් හොයාගන්න ඕනේ නම් මොනවා හරි ඕනම ප්‍රශ්නයක් තියෙනවා නම් මැසේජ් එකක් දාන්න අපි ඒ සම්බන්ධව දැන් මේ ගෲප් එකකුත් තියෙනවා උදව් කරන්න ජොබ් හොයලා දෙන්න WhatsApp ගෲප් එකකුත් තියෙනවා ඒකින්ද මැසේජ් එකක් දාන්න ලින්ක් එක දෙන්නම් කිසි ප්‍රශ්නයක් නැහැ එහෙනම් ඔයාලා සීල දෙනාටම සුබ දවසක් ජය වේවා